ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙනමින් දුම්රිය ලොකොමොටිව් එන්ජින් රියතුරන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ඒ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 40ක් අවලංගු වී තිබෙනවා. ඊයේ දිනේ ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කෙරුණා. කෙසේ වුවද ඇතැම් දුම්රිය නියමිත පරිදි ධාවනය කෙරුණා. ඊයේ බිඳුවේ පැයේ සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ වෙනතෙක් අදාළ බලධාරීන් කිසි කෙනෙක් මේ සඳහා මැදිහත් වෙලා නැහැ. එතකොට මේ විදිහට තවදුරටත් මේ දෙපාර්තමේන්තුව යන්න බෑ. ඒක හින්දා අපි දිගින් දිගටම කියන්නේ මේ සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වෙන්න කියලා. එතකොට මේක හිතාමතාම මේ දෙපාර්තමේන්තුව මේ ව්‍යුහය කඩාවැටලා මේ ආයතනය විනාශ කරන්න දරන උත්සාහය. එතකොට අපේ ওই වැටුප් කේතේ නැති ප්‍රශ්න නිසා අපේ බඳවා ගැනීම පටිපාටි යන හිටලා තියෙනවා. බඳවා ගැනීම ක්‍රමයක් නැහැ අපිට. උසස් සීම් ක්‍රමයක් නැහැ ශ්‍රේණිය අභ්‍යන්තරේ. එතකොට විශ්‍රාම ගැනීමේ ක්‍රමයකුත් නැහැ. එතකොට මේ කියන්නේ බඳවා ගැනීමක් කරන්න කඩිනමින් අපිට මේ අදාළ වැටුප් කේතේ ලබා දෙන්න ඕනේ. ගැටළු සියල්ලටම විසඳුම් ලබා දීලා මේ දෙපාර්තමේන්තුව පුළුවන් තරම් ඉක්මනට යථා තත්ත්වයට පත් කරන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. තම දුම්රිය ස්ථාරවලදී මගින් දැඩි දුෂ්කරතාවන්ට ලක් වුණා. කවදාවත් ලංකාවේ දුම්රිය ශේෂ්ත්‍රයේ හරියට සේවයක් වෙන්නේ නැහැ. මම පෞද්ගලිකව ඒක දන්නවා. ඉතින් කරුණාකරලා අපිට අවශ්‍ය කරන සේවය ලබා දෙන්න කියන්නේ. එහෙම නැත්නම් හැමදාම යාලා පිටින් ඉහළ වැටුපක් ලබන මිනිස්සුනේ. ඇයි මේ මිනිස්සු මහජනතාව පලියක් කරගන්නේ? තමන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් නිලධාරීන් සමග රාජ්‍ය ආයතන සමග කතා කරලා ඒක විසඳගන්න ඕනේ. ඉල්ලීම් මිනිස්සුන්ගේ සාධාරණ තියෙනවා. නමුත් මිනිස්සුන්ගේ පලියක් කරගන්න හොඳ නැහැ. රාජ්‍ය ආයතන වල පඩි ගෙවා ගන්න බැරි හිටිය රටක අද පඩි ගෙවලා. මේව පොඩ්ඩක් බැලන්ස් කරගෙන යනවද නේද කියලා අපි හිතන්න ඕනේ නේද? මෙතර දුම්රිය රියතුරන් පිරිසක් ආරම්භ කළ වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂන් රල් සමන් රත්නප්‍රිය මහතාද අදහස් දැක්වුවා. අද දවස වෙනකොට අපිට පේන තියෙනවා ඒ වැඩ වර්ජනය ඒ කියන ප්‍රමාණයට සාර්ථක නැහැ කියලා. ඒගොල්ලොන්ගේ ඉල්ලීම වුණේ ඒගොල්ලන් උසස් වීම වලට අදාළ ප්‍රශ්නයක් විසඳන්න කියලා. නමුත් අපි දන්නවා උසස් වීම වලට අදාළ ප්‍රශ්න තියෙනවා, දීමනා සම්බන්ධ ප්‍රශ්න තියෙනවා, වැටුප් පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒක රටටම ප්‍රශ්න තියෙන වෙලාවක අපේ පුංචි ප්‍රශ්නයක් මූලික කරගෙන අපි වැඩ වර්ජනයක් වගේ එකක් මේ වෙලාවේ කැඳවනවා නම් ඒකේ ඇත්තට සුදුසුයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම දුම්රිය රියඳුරු සංගමේ වැඩ වර්ධනයක් ප්‍රකාශිතපත් කරාට දුම්රිය සේවාවේ අතිබහුතර රියඳුරන් මං හිතන්නේ අද රාජකාරී කරා. ඒ අය රටේ තත්ත්වයේ තේරුම් අරගෙන තියෙනවා, තමන්ගේ වගකීම තේරුම් අරගෙන තියෙනවා.